පහුගේ අවුරුදු තුනහමාර කාලය තුළ විධායකය සහ විවස්ථාදායකය ප්‍රධානි අතර අගමැත්තුමා අතර මත ගැටුම් පැවතුම්. ඒ මත ගැටුම් වල ප්‍රතිඵලයක් හැටියට රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න නොහැකියාවක් ඇති වුණා. ඒ රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න නොහැකියාව තුළ මේ රටේ ජනතාව පීඩාවකට පත් වුණා. ඒ පීඩාවකට පත් වුණ පමණක් නෙමෙයි රට අස්ථාවර තත්ත්වයකට පත් වෙන පටන් ගත්තා. ඒ අස්ථාවර තත්ත්වයේ උඩ ප්‍රජාතන්ත්‍රවාදයේ ඉල්ලන බොහෝ දෙනෙක් ප්‍රජාතන්ත්‍රවාදීව ක්‍රියා කරේ නැති බව ඔබ සියලු දෙනාම දන්නවා. මැතිවරණ පැවැත්වුවේ නැහැ. පළාත් පාලන මැතිවරණේ කල් ගියා. පළාත් සභා මැතිවරණය යෝජනා කරා. අඩුම වශයෙන් පළාත් සභා මැතිවරණය ඊළඟ ඡන්දෙදි කොට්ටාස ක්‍රමයට ඇවිල්ලා මේ ඡන්දෙදි පැරණි ක්‍රමයට තියන්න කටයුතු කිරීම ඒකකතාවයකට හරි එන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒ නිසා මැතිවරණ මේ විදිහට කල් දානකොට පළාත් සභා මැතිවරණ කල් දානකොට බටහිර රටවල් කිව්වේ නැහැ මැතිවරණ පවත්වන්නේ නැත්තේ ඇයි මේ මැතිවරණ කල් දාන්නේ ඇයි කියලා. පළාත් සභා මැතිවරණ කල් දානකොට බටහිර රටවල් කිව්වේ නැහැ වහාම ලංකාවේ මැතිවරණ පැවැත්විය යුතුයි කියලා. දින 11ක් පාර්ලිමේන්තුව කල් තැබීම තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදීව මේ දින 11ක කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී එකක් හැටියට තානාපති කාර්යාල මේකට අදහස් ප්‍රකාශ කරන්න පටන් ගත්තා. මේ අර්බුදයට සම්පූර්ණ වග කියන්න ඕන කතානායකතුමා. මේ උසාවි යන්නේ නැහැ කතානායකතුමාගේ මේ අර්බුදයට මුල පිරුවේ නැත්තම්. ඔහු ජාත්‍යන්තර මාධ්‍යයට ප්‍රකාශ කරා. ඔහු ඒ වගේම තානාපති කාර්යාලවලට ප්‍රකාශ කරා. ඔහු ලිපි ලෙව්වා. ඔහු සීමාව ඉක්මවා වැඩ කරා. ඒ තුලින් ව්‍යවස්ථාදායකය තුල අර්බුදයක් ඇති කරලා උසාවි යන තත්ත්වයකට ඇති වුණා. අපි උසාවියේ තීන්දුව බලාගෙන ඉන්නවා. ප්‍රජාතන්ත්‍රවාදීව මහජනතාවට ඡන්ද බලයක් පාත්‍යීමට අවස්ථාවක් රජය ලබා දීලා තියෙනවා. මේ ඡන්ද බලය පාවිච්චි කරලා මහජනතාවට අලුත් ආණ්ඩුවක් මේ රටේ බිහි කරන්න පුළුවන්. අපි අදහස් කරන්නේ කරුණ කීපයක්. එකක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හැටියට එතුමා ඉන්න අවස්ථාව වෙනකොට ප්‍රකාශ කරපුවා ඉෂ්ට කරගෙන ගියා. 2009 මැයි මාසේ 19 දා යුද්ධය අවසන් කරලා ඊට පස්සේ අපිට තිබුණ මූලික ප්‍රශ්නේ සංවර්ධනය. ඒ සංවර්ධනය තුළ යටිතල පහසුකම් ශීඝ්‍රයෙන් දියුණු කරගෙන අපි ගියා රටවටේ. ඒ දියුණු කිරීම තුළ ආයෝජකයන්ට මේ රටට එන්න පුළුවන් කමක් ලැබුණා. ඒ වගේම අලුත් බලාපොරොත්තු මිනිස්සු අතර ඇති වුණා. ඒ වගේම මිනිස්සුගේ අතර සල්ලි ගැවසුණා. මේ සියලු දේවල් එක්ක අපි පාලනය ගෙනියන අවස්ථාවේ තමයි ඊට වඩා වෙනස් වූ පාලනයක් සඳහා මේ රටේ පරිවර්තනයක් ඇති වුණා. අද අපි මැතිවරණයට ගිහිල්ලා ඉල්ලන්නේ 3-2 බලයක් අපිට දෙන්න කියලා.